තෙරුවන් සරණයි දේපිහිටයි. අද මේ වැඩසටහන අනුග්‍රහක ආශිර්වාදය ලබා දීලා තියෙනවා. ලබන මාස සැත්කමකට මුහුණ දීමට සිටින දැනට රෝගාතුරව සිටින වයලට් දේවනාරායන සහෝදරියට නිදුක් නිරෝගී සුවය පතා ඩෙන්මාර්කයේ සිටින කල්යාණි දේවනාරායන සොයුරිය විසින් අපි ඒ අපේ ඥාතියාට වයලට් දේවනාරායන සහෝදරියට නිදුක් නිරෝගී සුවය අත්පත් වේවා කියලා ආශිර්වාද කරනවා. අපේ ආධ්‍යාත්මික ශක්තියෙන් දිවීමේ ශක්තියෙන් ඇයි නිරෝගී තත්ත්වයට පත් වේවා කියලා අපිත් මේ වෙලාවේ ආශිංසනය කරනවා. අදත් වෙනවද වගේම මගේ ස්තුති පූර්වක ප්‍රණාමය පළ කරනවා විශ්වපීස නාලිකාවටත් එම මැතිනිටත් එමෙන්ම මගේ වීඩියෝ අනර්ගව පටිගත කරලා විශ්වපීස නාලිකාවට ලබා දෙන දෙවසූ සේවා මාධ්‍යංශයටත් බොහොම ස්තුති පින් සිදු වෙනවා. ඔබ අහලා තියෙනවද කනෙක්ෂන් කියන වචනේ සම්බන්ධතාව? ඒ වගේම රීකනෙක්ෂන් කියන එකත් අහලා ඇති. ඔබ අහලා ඇති කනෙක්ෂන් කියන ඉංග්‍රීසි වචනේ සම්බන්ධතාවය. රීකනෙක්ෂන් කියලත් අහලා ඇති. නැවත සම්බන්ධ වීම සම්බන්ධතාවය, යලි සම්බන්ධතාවය. ඔබේ නිවසේ කටයුතු ඉදිරියෙන් කරනකොට අපිට අතමිට අමාරුකම් ආපු වෙලාවලට බිල ගෙවන්න බැරි වුණාම ඩිස්කනෙක්ට් සම්බන්ධතාවය නැති කරලා දානවා. ඒ සම්බන්ධතාවය නැති වුණාම ගෙදර වැඩ කටයුතු කරගන්න බැහැ. ඇන හිටින ඔක්කොම හෙවත් නිවස ලෙඩ වෙනවා. වැඩ කරගන්න බැහැ කියන්නේ ලෙඩ වෙනවා. එතකොට නැති වුණේ ඔබේ නිවසට ශක්තිය නැත්නම් බලය සම්පාදනය කරපු නාලිකාව තමයි විසන්ධි කරේ. ඒක තමයි දැන් නැත්තේ. එතකොට යලිත් ඔබට සුපුරුදු පරිදි වැඩ කරගන්න අවශ්‍ය වෙනකොට ඔබ ගිහින් අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරලා නැවත සම්බන්ධතාවය ලබා ගන්නවා. ෆෝන් එකෙත් එහෙමයි. ගත්තහම කියනවා ඩිස්කනෙක්ටඩ්. එතකොට ආයේ සලිදල කෝල්ලයක් දීලා ජර්මන් රටි කරාම ආයෙත් ඒක කෑ ගහනවා. ඔබට දැනෙන්නේ නැද්ද ශක්තියක සම්බන්ධතාවයේ බිඳ වැටුණාම ඒ ලෙඩ වෙන ඉත්තේ, ක්‍රියා විරහිත වෙන ඉත්තේ, දුර්වල වෙන ඉත්තේ තේරෙනවා. එතකොට විශ්වය විසින් තනපු හොඳම උපකරණය ඔබ දන්නේ නැතුව ඇති කවුද කියලා? ඒ තමයි ඔබ. එහි තියෙන සංකීර්ණම උපකරණය තමයි මනුෂ්‍යයා. ඒතරින් මනුෂ්‍යයාටත් යම් එනර්ජි සම්බන්ධතාවයක් තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ. ශක්තියකින් දුවන්නේ. ඒක ඔබ දන්නවා. එතකොට අර ජීව විද්‍යාව උගන්වනවා වගේ ඔය ඉන්ද්‍රියන් දුවන්නේ කෑම වලින්, ආහාරෙන්, ජලයෙන් ලැබෙන ශක්තියෙන් එහෙම උගන්වන්නේ. එතකොට හොඳට කාලා බීලා, වතුරත් බීලා, වාතයත් හොඳට ඇදලා ඉන්න අය ඩොග් ගාලා මැරෙන්නේ නැහන කොහොමද? මැරෙන්නේ අර එනර්ජි එක කට් වුණාම. ඒකේ පොතේ නැහැ. අපේ පොතේ තියෙනවා. ඒකට කියනවා ජීව ප්‍රාණ ශක්තිය කියලා. ඔබ ඒක දන්නවා දැන්. පණ කියලා එකක් තියෙනවා කියලා දන්නවනේ. පණ කියන එක ජීව විද්‍යාවේදී, භෞතික විද්‍යාවේදී නැත්තම් වෛද්‍ය විද්‍යාවේදී ගන්නන්නේ පණ කියන එක තියෙනවා වැඩ කරනකොට. ඒක හොඳට වැඩ කරනවා ක්‍රියාත්මක වෙනකොට පණ තියෙනවා. ඒගොල්ලෝ එහෙම තමයි කියන්නේ. ක්‍රියාත්මක වීම නැති වෙනකොට පණ යනවා කියලා. අපි කියන්නේ අනිත් පැත්ත. පණ තියෙනකොට ක්‍රියාත්මක කරනවා, පණ ගියන් පස්සේ ඉවරයි කියලා අපි කියන්නේ. ඒක අපි ඔප්පු කරනවා. ඒගොල්ලන් ශක්තිය සපයනවා කියන ආහාර, ජලයේ, වාතය තුනම තියදී මැරෙන්නේ නැහන. ඒක වෙනම කෑල්ලක්. වෙනම සම්බන්ධතාවයකින් එනර්ජයිස් වෙන, ශක්තිමත් වෙන කොටසක්. ඒකට කියනවා පණ කියලා. තවත් විදිහකින් අපි ආධ්‍යාත්මික භාෂාවෙන් කිව්වොත් ඒක ආධ්‍යාත්මික ලෝකයේ කතා වෙන එක්ක විශ්ව ශක්තිය, නැත්නම් දිව්‍යමය ශක්තිය, නැත්නම් ජීව ප්‍රාණ ශක්තිය, නැත්නම් මහාත්මය, higher self, විඥාන, දෙවියන් වහන්සේ නොඑක ආකාරයෙන් ක්‍රියාත්මක කරන සුපිරිසිදු ශක්තියක් තියෙනවා. ඒ ශක්තියෙන් තමයි ඔබත් මාත් ජීවත් වෙන්නේ. එතකොට මේ මාංශමය ශරීරයේ පැවැත්ම සඳහා, වර්ධනය සඳහා අවශ්‍ය වෙන දේවල් තමයි කන්නේ, බොන්නේ, හුස්ම ගන්නේ. පණ ඒවෙන් හම්බ වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය ශක්තිය විතරයි. නැත්තම් ඒවා ටිකක් හොඳට අඹරලා කෙටුවම මිනිහකට පණ එන්න බෑ. වෛද්‍ය විද්‍යාවද කියන විදිහට නෑනේ. එහෙම වෙන්නේ නැහැ. එහෙමනම් බාහිරව ක්‍රියාත්මක වන, අභ්‍යන්තරවත් ක්‍රියාත්මක වන අපූර්ව ශක්තියක් තියෙනවා. ඒකට කියනවා ජීව ප්‍රාණ ශක්තිය.
ෆන්ඩමෙන්ටල් ලයිෆ් ෆෝස් එනර්ජි නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. තව නොයෙක් නම් කියනවා. එතකොට ජීවාත්මේ මේ ප්‍රාණවත් භවයේ උසස්ම කොටසක් තියෙනවා, සියුම් කොටස. එතෙන්ට කියනවා higher self, මහාත්මය, සුපිරි ආත්මය, ශුද්ධ ආත්මය. නොයෙක් නම් කියනවා. නැත්තම් අපි කියනවා සුපිරිසිදු විඥානය. අද මේක ඉගෙන ගන්න හොඳේ, හොඳට ඉගෙන ගන්න. ඒ ශක්තියෙන් තමයි අපේ පණ කියන එක ක්‍රියාත්මක වෙනවා. පණ කියන්නේ ඒකම තමයි. එතකොට අපි තුල ක්‍රියාත්මක වෙන පණ ඒකයි. පණ නැති වෙනකොට වෙන දේ ඔබ දන්නවා. මේ ශක්තිය සම්බන්ධීකරණ සම්බන්ධීකාරකය කනෙක්ෂන් එක දුර්වලුනොත් කැඩුනොත් අන්න අර ලයිට් වෝල්ටේජ් වැඩෙන් වෙනවා. ඒක කැඩුනහම ශක්තිය නැහැ. කුස්සිය ලෙඩ වෙනවා, ගේ ලෙඩ වෙනවා. විදුලිය සැපීම නැති වුනහම ෆෝන් එකට ඒක ඩිස්කනෙක්ට් වුනහම අර කියන්නේ කතා කරාම සල්ලි කිව්වේ නැතුවම එහෙම. එතකොට ඒක වැඩ කරන්නේ නැහැ. අප්‍රාණිකයි. මේ වගේමයි ජීව ප්‍රාණ ශක්තිය සමග ඔබේ තියෙන සම්බන්ධතාවය නැති වුනහම ඔබේ ජීවිතය අනතුරේ ලෙඩ වෙනවා. දුර්වල වෙනකොට මොනවද වෙන්නේ බලමු. දැන් විදුලිය දුර්වල වෙනකොට 3PS එක 1PS එකක් දුවනකොට සමහර ඒවා පත් වෙනවා, සමහර ඒවා නැහැ. ඒ වගේ තමයි මේ ශක්තිය ඩිස්කනෙක්ට් නෙමෙයි, වීක් වෙනකොට වෙන දේවල් තියෙනවා. පණ තියෙනවා, ජීවත් වෙනවා, වැඩි හොය යනවා. හැබැයි ලෙඩ ගොඩක් තැන් තැන් වල අඩු වැඩි වශයෙන් ලෙඩ පවතිනවා. ඊළඟට හැඩෙත් අවුල් වෙනවා. ඒකත් අවශ්‍යයි නේද? ලෙඩෙත් මතු වෙනවා, හැඩෙත් අවුල් වෙනවා, වැඩෙත් අවුල් වෙනවා. ඇයි මේව නැහැ? ඇයි සැපීම දුර්වලයි? එතකොට ඔබේ අතමිට හිග වෙන්නේ ලෙඩ රෝග වෙන්නේ කුමක් නිසාද කියලා බඩ පැහැදිලිනේ. සම්පූර්ණ සර්ව සම්පූර්ණ සැපීම තමයි වීක් වෙලා තියෙන්නේ, දුර්වලලා තියෙන්නේ. එතකොට තමයි අතමිට පවා හිග වෙන්නේ. ඒක කුරුඳු පොතු වලින් පර්ස් එකේ දාගෙන කොට්ටයට ගල් කැට දාලා ඒ වගේ බාල ජාති වලට නම් ඒ කනෙක්ෂන් එක හදන්න බෑ. දාගෙන බලන්නකෝ. එහෙමනම් ඔබට හොඳටම හොඳයි. මම දැක්ක එහෙම අන්තර්ජාලය තියෙනවා. ඒවා නිකන් අනුවන කතා. ඔබට හොඳයිනේ. එහෙමනම් කුරුඳු පොතු වලින් කොට්ටයක් හදාගත්තාම කොට්ටයට හතරක් පහක් දාන්න ඕනේ. හොඳට දාගෙන නිදාගෙන බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා. කුරුඳු හොඳ ඖෂධයක් අන්ද ඔලුවක් එක්කම හිටිබෝ සමහර විට ඒකට මම දන්නේ නැහැ සහනයක් හරි ඇති වේද කියලා. ඒන් එහා සාක්කුව නම් පිරෙන්නේ නැහැ. ඇයි සාක්කුව පිරෙන්නේ නැත්තේ? සාක්කුව පිරෙන්න අවශ්‍ය සම්පාදනය අර විශ්වයේ සම්බන්ධතාවය දුර්වල වීම නිසා නැති වෙලා තියෙනවා. ඔබට පැහැදිලි ඇති. එතකොට විශ්වයේ සම්බන්ධතාවයෙන් සල්ලි හම්බෙන්නේ කොහොමද කියලා? දැබුණා දන්නවනේ සුවපත් වීම වෙනවා. දැන් ඒක ප්‍රකට දෙයක් හන්දා ඒක පිළිගන්නවා ඔබ. අනික පිළිගන්න ලැස්ති නැහැ. විශ්වයේ සතුවයි ඒ සියල්ල තියෙන්නේ. මං දැක්ක එක්තරා වෙනත් ආගමක කෙනෙක් චූටි චූටි මැණික් ගල් අත්තේ අත්වල මවල දෙනවා විශ්වයට යාඥා කරලා දෙන්න කියලා. එතකොට ඒ සඳහා ඒ අවශ්‍ය මූලද්‍රව්‍ය සියල්ලම තියෙන විශ්වයේ මැවීම් කරන්නේ සත්‍ය සායි බාබතුමා. තවත් බොහෝ අය මැවීම් කරනවා. ඒ මැවීම් කරන්න අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගන්න විශ්වයෙන්. විශ්වය තුළ තියෙන මේ හැම තැනම අවශ්‍ය මූලද්‍රව්‍ය තියෙනවා. ඒක සායි බාබතුමා මම කිව්වා. රත්තරන් මුද්දක් හදන්න අවශ්‍ය රත්තරන්, ඊළඟට අවශ්‍ය තාපය, සැලසුම, ඒ ටික විශ්වය තුළ තියෙනවා කියලා. ඒ අනුව ඔබට අවශ්‍ය දේවල් විශ්වය නිර්මාණය කරන්න බැරිකම නැහැ. ඊළඟට ඔබ කරන ක්‍රියාවන් තුළින් විශ්වය ලස්සනට සම්බන්ධීකාරක තත්ත්වයක් ඇති කරලා ඔබට මුදල් එන්න සලස්වනවා. ඔබට හිතන්න බෑ. ඇත්තටම හිතාගන්න බැරි තත්ත්වයක් ඒක. කොහොමද මේක උනේ කියන කැල ඔබ හිතන්න යන්න එපා. ඔබේ සම්බන්ධතාවය තියෙනවනම් ඔබේ අවශ්‍යතාවය දැනෙනකොට ඔබ දන්නේ ලැබිච්චිත්‍ය විතරයි. මෙද සංකීර්ණ ක්‍රියාදාමයක් තියෙනවා. විශ්වයේ ඒ සඳහා අවශ්‍ය මෙහෙම ක්‍රියාත්මක කරනවා. එක එක්කෙනාට දැනුවත් කිරීම තුළින්, එක එක්කෙනාගේ මානසික මනෝභාවයට බලපෑම් කිරීම තුළින් ඒක එන්න සලස්සනවා. විශ්වමය ක්‍රියාදාමයක් ඒක. අපි හිතමු ඔබ වටිනා වාහනයක් ගන්න හදනවා. ඔබේ අතේ සල්ලි නැහැ කියලා. නමුත් ඔබේ ඌමනාව සැපය යුතු එකක් බවට විශ්වය තීන්දු කරාම ඔබට ඉතින් එයා හිතන්න දෙයක් නැහැ. සතිය ඇති නැති වුණත් මේ උදාහරණයක් කිව්වොත් හිටි ගමන් විශාල දානපතියෙක් ගෙනලා වාහනයක් දීලා මට හිතුණා මේක ඔබට දුන්නොත් හොඳයි කියලා. කියලා එයායි පුදුම වෙන්න එපා.
උදාහරණයක් කිව්වේ. එහෙම නැත්නම් හිටියම ඔබට වෙන රස්සාවකට කතා කරනවා. එතෙන් ගියාම ඔබ දන්නේ ඔබට වාහනයකුත් තියෙනවා කියලා. ඒකල වෙන ප්‍රතිපාදන වලට. මෙච්චර කල් ගියේ බයි බස්. නැත්තම් කොච්චි. හිතන්න නැති දේවල් වෙනවා. මේ මැද කෑල්ල ගැන ඔබට හිතන්න බෑ. තේරෙන්නේ නැහැ. අමුතුයි. අද්භූත ජනක ශක්තියක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අද්භූත ඥානයකින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුවයි සියල්ල සැපෙන්නේ. දැන් ඒව නැහැ කියන්නේ කනෙක්ෂන් එක කරස්. නැත්තම් වීක්. පැහැදිලිනේ. හොඳයි. ඔබට වෙලා තියෙන දරිද්‍රතාවයයි රෝග කරදර ඔක්කොම එන්නේ එනර්ජි එක නැති වුණාම. ගෙදරක් අඳුරේ පසු වෙනවා දුකෙන් තියෙනකොට ඔබ දන්නවනේ. ගේ මහා පාළුයි මුස්පේන්තුයි අඳුරුයි කිසිම කලෙ එලියක් නැහැ කියලා කියන්නේ ලයිට් නැති හින්දා. කොයි ලයිට්ද? දිව්‍යමය ලයිට් එක නැති හින්දායි. කොහොම හරි කරලා ලයිට් බිල ගෙවලා ඔබ ගෙන්නා ගන්නවා කියනකොට ලයිට් විදුලිය ඒකෙන් බල්බ් එකක් දෙකක් පත්තු කර ගන්නවා කියනකොට දැන් අත මිටි හිඟහඳා CFL එක බල්බ් එකෙන් තමයි ගෙදරම වැඩ කරන්න කියලා කියමුකෝ. ඒකෙන් නෙමේ ගෙදර ආලෝකයේ තියෙන නැහැ කියලා කියන්නේ. කල එළිය. ඒක ඇත්තටම කල එළිය. කවුද? දිව්‍යත්වයේ විසින් කල එළියයි. කල එළිය. ඒ සම්බන්ධතාවය නැතිනකොටයි ගෙදර අඳුරු ස්වභාවයක්, දුක් මුසු ස්වභාවයක්, බිය මුසු ස්වභාවයක්, අසාර්ථක ස්වභාවයක් ඇති වෙන්නේ. මේ රෝග පීඩා සහ සාක්කුව අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මොකද සාක්කුව සිතට බලපෑමක් කරනවනේ. සාක්කුව හිස් වෙනකොට හිතට ලොකු පීඩාවක් එනවා. හිතට ලොකු පීඩාවක් ආවහම ගතට ඒක දෙනවා යා. ඒ තෑග දෙනවා ගතට. ඉතින් මොකද කරන්නේ? ලෙඩ වෙනවා. හොඳට අතේ මිටි සල්ලි තියෙනකොට ලෙඩ රෝග හුඟක් අය අඩුයි. එහෙම කියවෙන්නේ. හැබැයි සතුටෙන් හිටියොත් විතරයි. මං කොල්ල කාරෙක්ට එහෙම වෙන්නේ නැහැ. මොකද දු සතුටෙන් නෙමෙයි ඉන්නේ. කාගේ හරි එකක් ඩහගෙන ආවට බයෙන් ඉන්නේ. දුකෙන් ඉන්නේ. එතකොට දෙන සතුටක් ඇති වෙන්නේ නැහැ. දුක තමයි ඇති වෙන්නේ. එතකොට මේ ශක්තිය ඔබට අපූර්ව ආරක්ෂාවක් සපයනිත්තේ අලුතෙන් කියන්න අවශ්‍ය නැහැනේ. අද ආරක්ෂාවක් අවශ්‍ය වුණාම ඔබේ නිවසේ ඔබ කරන්නේ අර කට්ටණ්ඩි මහත්ය කරන ඕන කෙනෙක් හරි ගන්න ඔබ ඒ গুপ্ত ආරක්ෂාවක් සලසා ගන්නවා. මම ඒකට එපා කියලා නෙවෙයි කියන්නේ. ඒක ඔබේ කැමැත්ත. තව සමහර අය බාහිරව දේවතාවුන් වහන්සේලාට පින් දීලා දෙවිකෙනෙකුට පින් දෙන්න ගනම් ඉතාලම අගේ. ඒ අය සන්තෝෂයටපත් කරනවා. ඒකත් වැරද්දක් නැහැ. නමුත් ඊට ඔබෙන් ගිය දැවැන්ත ශක්තියක් ඔබේ නිවස ආරක්ෂා කරනවා. සියල්ල සම්පාදනය කරනවා. අති විශාල ශක්තියක්. ඒ තමයි මා මෙතෙක් කිව්ව විශ්වයේ තියෙන දිව්‍යමය භාවයේ දිව්‍යමය ශක්තිය. ඒ ඊටාම සංවේදී. දැන් පෞගේ කාලෙත් ආරක්ෂා පිළිබඳ යන්ත්‍ර දාපුවා, යන්ත්‍ර කුඩු වෙච්චා. ඒවා බල තියපු හැටි, බල බිඳපු හැටි එහෙම සාකච්ඡා වුණා නේද? බල කියන්නේ පවර් එක. එනනම් එනර්ජි එකක් තියෙන්න ඕනේ. ඒකට ඔබේ නිවසේ ඔබේ ජීවිතවලට යම් යම් ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා නම් මෙන්න මේ හේතුව තමයි ප්‍රධානම හේතුව. කොමක්ද? සම්බන්ධතාවයේ බිඳී තිබේ. කොමක් සමගද? විශ්ව අසීමිත දිව්‍යමය ස්වභාවය සමග තියෙන සම්බන්ධතාවයේ කරස් වී තිබේ. නැත්තං දුර්වල වී තිබේ. ඔන්න ඔතන තමයි ඉන්නේ රීකනෙක්ෂන් කියන එක. සුවකිරීම ආධ්‍යාත්මික ක්‍රමවේදවලට බටහිර භාවිතා කරන නමක් තමයි රීකනෙක්ෂන්. රීකනෙක්ටිව් හීලින්. නැවත සම්බන්ධතාව ඇති කිරීමෙන් සුවය ලබා දීම. මගේ සුව මෙහෙ එක්තරා විදිහක රීකනෙක්ටිව් හීලින් එකක් තියෙනේ. බොහෝ දෙනා ආධ්‍යාත්මික සුවකිරීම කරනවා. අපි දැක්කනේ පාස්ටර්තුමාලා එහෙම සුවකිරීම කරනවා. අපි පෞගී කාලේ ආන්දෝලනට ගියා. නමුත් එතනදීත් රීකනෙක්ෂන් එකක් එතුමා දාන්න කියලා අපිට පැහැදිලි යාඥාවිදි කියන්නේ ස්වාමීනි මෙයාගේ මේ ලෙඩේට පිහිටුවෝ මැනව කියන්නේ කනෙක්ෂන් එක දාලා ඒ සම්බන්ධතාවය දෙන්න. මෙයාගේ මේ සම්බන්ධතාවය දෙවියන් වහන්සේත් එක්ක කැඩිලා තියෙන්නේ. නැවත අලුත් කරන්න කියලා දෙවියන් වහන්සේට කියන ගමන් එයාගේ මේ හැටියට මේ පුජ්‍යලාට උපදෙස් දෙනවා ඔබ දෙවියන් වහන්සේ සමග තියෙන සම්බන්ධතාවයේ නැවත අලුත් කරගෙන ඇති කරගන්න කියලා. දෙවියන් වහන්සේ කියන වචනේ අපි පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් දිව්‍යමය ස්වභාවය අපි කියන්නේ විශ්වයේ තියෙන දිව්‍යමය භාවය අති ප්‍රභා සම්පන්න භාවයේ යුත් එක්තරා චිත්ත ශක්තියක් විඥාන කියලා අපි කියනවා. ඒ අති ප්‍රභාසරයි කියලා බුදුන් වහන්සේ කියනවා. අති බලවන්තයි කියලා කියනවා. අති බලවන්ත නම් මොනවද කරන්න බැරි?
මෙන්න මේ කනෙක්ෂන් එක ඔබලඟ තිබිච්ච නිසායි ඔබ මිනිස්සුක ඉදිරිය උත්පාදනය වෙලා හදවත ගැහුනේ ඒ ශක්තියෙන්. ටික ටික ලොකු වෙනකොට ඔබට අවශ්‍ය දේවල් වැඩි. දැන් ඔබ එයින් බිඳිලා ඉන්න නිසා ඔබට ලෙඩ රෝග දුක් කරදර රටේ නැතිව ඔක්කොම වැඩි. දැන් ඔබට ලා තියෙන මේක හදාගන්න ක්‍රමය අලුතෙන්. එතකොට කුමාර මහත්තයාවත් වෙන කිසි බලවේගයක් අවශ්‍ය නැහැ. යంత్ర මන්ත්‍ර ගුරුකම් තිබුණා හෝ නොතිබුණා ඒක වේ කැමැත්ත. නමුත් දිව්‍ය මේ ආරක්ෂාවෙන් ඔබ ආරක්ෂා වෙනවා. සාක්කු පිරෙනවා. රෝග නැති වෙනවා. සතුට ඇති වෙනවා. සතුට ඇති වෙනවා. හැබැයි සතුට තිබුණොත් විතරයි රීකනෙක්ෂන් එක ලැබෙන්නේ. මොකද මහත්මේ උපරිම තැන මං කිව්වේ අර සුපිරි තත්වයට එතෙන්ට ඔබ පණීඩේ යවන්න නම් ඔබ සුදුසෙක් විය යුතුයි. දැන් අපි පන්සලක් වගේ තැනකට යනකොට සුදු ඇඳගෙන ගියේ නැත්තම් පොඩක් පොඩක් හරි නෑනේ. එතන යම් සම්මත කරගත නීතියක් තියෙනවා. ඒ වගේ තමයි විශ්වය සමග රීකනෙක්ෂන් එක දානකොට ඔබ ඇඳගෙන යුතු ඇඳුමක් නෙමෙයි තියෙන්නේ. එක්තරා වස්ත්‍රයක් තමයි. ඒ තමයි එහි කැමති විදිහට සිටීම. ඒ සුපිරි බලවේගයේ සුපිරි ශක්තියේ කැමති විදිහට ඔබත් ඔබේ නිවසත් තිබිය යුතුයි. එතකොට ඔබේ කරදර ඔක්කොම ඉවරෙනවා. ඔබ සිටිය යුතු ආකාරයේ දහමේ සඳහන් වෙනවා මාත් කියලා තියෙනවා. සතුටෙන් සිටිය යුතුයි. නිතරම ප්‍රීතිමත් තැනට තමයි දිව්‍යමය ස්වභාවය ආකර්ෂණය වෙන්නේ. සත්‍යමය ස්වභාවයෙන් එන්න. Truth is God. Happiness is God. Paramananda. එහෙමයි කියන්නේ. එහෙනම් මේ දෙකම තිබිය යුතුයි. God හෙවත් දිව්‍යමය ස්වභාවය ඔබට ආකර්ෂණය වෙන්න. ඔබට කරදර තියෙනවා වෙන්න පුළුවන්, ලෙඩ රෝගය තියෙනවා වෙන්න පුළුවන්. ඔබ හරි අවබෝධය තියෙන කෙනෙක් නම් ඔබ ඔබේ පිළිකාවක් තියෙනවා කියලා උදාහරණයක් හිතමුකෝ. ඔබේ පිළිකාව සුව වෙන්න සත පහක උපකාරයක් වෙනවද බලන්න කට මෙහෙම හරවගත්තාම. අනේ මට පිළිකාවක්. එක දශමයක් හරි හොඳ වෙනවනම් ඕක කී කින්නකෝ මන්ත්‍රයක් වගේ අවුරුද්දක් විතර. අනේ බලන්නකෝ වෙච්ච දේ බලන්නකෝ කියලා නිකන් අර අර ඔකට කියනවා තැලුම් කෑ බල්ලෙකුගේ ස්වභාවය කියලා පොතේ. එහෙම ඇති කරගත්තා කියලා ඒ පිළිකාවක ශෛලියක්වත් හොඳ වෙන්නේ නැහැ. හැබැයි ඒ මනෝභාවයට අදාළව වැඩිවීම නම් වෙනවා. සතුටින් හිටියොත් මොකක් වෙයිද? ඒක ගැන අමතක කරලා. ලෙඩ රෝග ස්ථිර නැහැනේ. අපි දන්නේ සියල් අනිත්‍ය විත්‍යයි. එහෙම තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. සියල් අනිත්‍යයි. සියල්ලම අනිත්‍ය නම් ලෙඩේ විතරක් නිත්‍ය වෙන්නේ කෙසේද? පිළිකාව නම් නිත්‍යයි. හાર્ට් ඇටැක් එකේකත් නිත්‍යයි. නැති වෙන්නෙම නැහැ. එහෙමද? මගේ මේ ධනීෂ්කයක් හොඟක් අපේ වයසගයගේ ධනීෂ්කයක් නිත්‍යයි. අනිත් ඔක්කොම අනිත්‍යයි. එහෙනම් දහමට කැලලක එකතු කරන්න ඕනේ. ධනීෂ්කයක් කොම හැර පින්වත්නි අනිත් සියල්ල අනිත්‍යයි. එහෙමද? මෙන්න මේ අවබෝධයට එන්න. ඒවා ධනීෂ්කයක් කොම නිත්‍යයි කියලා හිතනකොට මම මේ කියන්නේ කොන් දෙකක් කොම පිළිකාව හાર્ට් ඇටැක් වහුගඩු වල තියෙන රෝගී භාවයේ නිත්‍යයි කියලා හිතාගෙන ඉන්න අමනෝඥයින් මං කියන්නේ ඒකත් අනිත්‍යයි. ස්ථිර නැහැ. කිසියක් ස්ථිර නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒක ස්ථිරයි. ජීවිතේ අස්ථිරයි, ලෙඩේ ස්ථිරයි. එහෙමද? එහෙම වෙන්නේ නැහැ. එතනින් මිදෙන්න. ඕනම දෙයක් වෙනස් කිරීමේ හැකියාව තිබේ. මං කළා පෙන්ලා තියෙනවානේ. ඉතින් ඔච්චර කළා පෙන්ලා තියෙද්දි ඔබට මේ ද්‍රමේ කියලා දෙන එක කරන්නේ ක්‍රමය. ඇයි ඉතින් ඔබට බැරි? පුළුවන් ඉගෙන ගන්න රීකනෙක්ෂන් එක. නැවත සම්බන්ධී කාරක තත්ත්වය ඇති කරගන්න. ඒ සඳහායි මං කියන්නේ විරෝ පටන් ගහගෙන හිටියොත් ඒ ශක්තිය එන්නේ නැහැ. ප්‍රීතිමත් මොහොනින් හොඳට ඉන්න. බාන බයිබලෙත් හරි ලස්සනට කියනවා ජේසුස් වහන්සේ නවතෙත්තමෙන්තුයේ. නුඹ නිරාහාරව සිටින කල්හි, ඒ කියන්නේ අතේ මිටේ මොකුත් නැහැ. අපි කියන්නේ හිඳිලා කියලා. සිටින කල්හි අන්‍යයන්ට පෙනෙනසේ මූණ විරූපී කර නොගනිල්ලාය. ඒ මොකද්ද කියන්නේ? අනේ කන්න ටිකක් නැහැ. ඒක කරන්න එපායි කියලා. නුඹ නුඹේ ස්වාමී වූ දේවි පියාණන් වහන්සේට පෙනෙන පිණිස තෙල්ගා හිස පීරා පිරිසුදු වස්ත්‍රයෙන් සැරසී සතුටින් ඉන්න කියලා කියනවා. එතකොටයි පේන්නේ කියලා කියනවා. එතකොට තමයි පේන්නේ මාක් කියනවා. ඔබ එළියට ලෙඩේ පෙන්ලා අනුකම්පාව ගන්න හැදුවොත් එතන ප්‍රීතියක් නැහැ. අනුකම්පාව තුළ තියෙන දුකනේ. අනේ පව් කියන එකනේ. හම්බ වෙන්නේ නැහැ. ඔබ රෝගී කෙනෙක් නම් මේක වහාම ඉගෙන ගන්න.
නැත්තකොට හරියන්නේ නැහැ මේ වැඩේ රීකනෙක්ෂන් එක ලැබෙන්නේ නැහැ. ඊළඟට කරුණාවන්ත කෙනෙක් ප්‍රේමණීය කෙනෙක් වෙන්න. කරුණාව මෛත්‍රිය මුරුදු භාව උපේක්ෂාව කියන්නේ ප්‍රේමණීය කෙනෙකුගේ ස්වභාවයයි. එහෙමනම් විශ්වමය ප්‍රේමික කියන්නේ තෙන්ටයි. ප්‍රේමය ඉලක්කයක් නැති ආදරය. හතර වටේ සියල්ලන්ට ආදරේ. එක හා සමානව ප්‍රේම කරනවා. එක එක්කෙනාට වෙන වෙනම කරන ප්‍රේමයක් නෙමෙයි. ඔබට අදාළ ඔබ කැමති කෙනාට විතරක් කරන ප්‍රේමයක් නෙමෙයි සමස්තයට කරන ප්‍රේමයයි. ගස් කොළන් සතා සීපාවිතුරු සියල්ලන්ටම හදවතේ ස්වභාවය බවට පත්වීම. සතුට ඔබේ පුරුද්දක් බවට පත් කරගන්න. ප්‍රේමය ඔබේ ස්වභාවය බවට පත් කරගන්න. ඒක ඔබේ හැටි කරගන්න. අපි දන්නවනේ එක එක්කෙනාගේ හැටි. ඌ සාමාන්‍යයෙන් හැමතිස්සෙම ඉරිසියාකාරයා, හැමෝටම ඉරිසියයි කියලා අපි කියන්නේ. කියන්නේ ඌ හැමතිස්සෙම ක්‍රෝධකාරයා, හැමතිස්සෙම ක්‍රෝධයෙන් බර වෙලා ඉන්නේ, මූණ විරෝ කරගෙන ඉන්නේ කියනවා නේද? ඒකට කියනවා හැටි ස්වභාවය කියලා. ඔබේ හැටි ස්වභාවය යුත්තේ විශ්වය ආකර්ෂණය ලබන්න නම් ප්‍රේමයක් ප්‍රීතියක් සහිත සාමකාමී කෙනෙක් සිටීමයි. එයා හරි ප්‍රේමණීය පුද්ගලෙක්. එහෙම කියනවා නේද? එයා හරි සාමකාමී සංසුන් කෙනෙක්. බොහොම අහිංසක කෙනෙක්. හිංසාවක් නැහැ කාටවත්. ඒ වගේම හැමතිස්සෙම සතුටින් ඉන්නේ. හැමතිස්සෙම අනිත් අයට විහිළුතාවු කරගෙන මං වගේ දන්නේ නැති සින්දු කැල්ලක් එහෙම කියාගෙන හැමතිස්සෙම සතුටින් ඉන්න කෙනෙක්. ඒ තුරින් එයා පෙන්නන්නේ නොපෙනෙන කනෙක්ෂන් එක තිබේ කියලයි. ඔබේ නිවස ප්‍රීතිමත් සාමකාමී තැනක් වුණාම ඔන්න අනිත් කනෙක්ෂන් එකට එන ඔබේ නිවසට දරිද්‍රතාව ඉවරයි, අර අඳුරු ගතිය ඉවරයි, ආලෝකමත් භාවයට පත් වෙනවා. දිව්‍යත්වය ඔබවට හැම තිස්සම තියෙනවා. ඔබ සම්බන්ධ කරගනී කියලා බලාපොරොත්තු වෙන. ඔබ ඒක බිඳලා දානවා. ඇයි? දිව්‍යත්වය අකමැති දේවල් කරපම දිව්‍යත්වය යනවා යන්නේ. අනිත් අර හිරිහැර කිරීමෙන්, මෛත්‍රී සාගත නොවීමෙන්, සත්ව ඝාතන යෙදීමෙන්, ඒවා ටික ගිලීමෙන් විශ්ව සත්තු නිර්මාණය කරේ ඒ අයගේ කර්ම වේග ගෙවලා ටිකෙන් ටික ඉහළට ගිහින් මනුෂ්‍ය ආත්මයක් ලැබලා නිර්වාණගාමි වෙන්න මිසක් ඔබේ මනදොල පුරවන්න, ඔබේ පාටි වලට ආතල් එක දෙන්න, බොනේ කාට බයිට් එකට ඉන්න නෙමෙයි. ඔබට කැමර ගන්න ලස්සන්ට ශාකවල ආහාර තියෙනවා. තැම්පත් කරලා තියෙනවා. නරක් වෙන්නේ නැති වෙන්න ඔබේ ගෙඩි ටික ගෙනihin ඒ ධාන්‍ය අල බතල ගෙනihin තියලා තියන්න දවසක් හමාරක් දෙකක් ගඳ ගහන්නේ නැහැ තියෙනවා. සෑහෙන දවසක් තිබ්බ හැකි. ඇයි? ඔබ උයා ගන්නකම් එහි ජීව ප්‍රාණ ශක්තිය පරිස්සම් කරනවා විශ්ව විසින්. මස් මාළු ගැන කතා කරලා පළක් නැහැනේ. ඇති නේද? ඒ ගැන පැත්තකට තියන්නකෝ. එහෙමනම් ඔබ කලියුදු දේවට පැහැදිලිද? ඔබ සිටිය යුත්තේ, ඔබ පළවෙනිම අවබෝධ කරගත්ත යුත්තේ ඔබ අවට මේ දිවිමය ශක්තිය නොයසිල්ලෙන් බලා සිටින ඔබ සමඟ නැවත කෙනෙක් වෙන්න. ඒක කෙනෙක් කරගන්න. හිතන්න මොහොතක්. හැමදාම හිඳ හිමිදිරියේ හිතන්න ඇඳෙන් නැගිට්ටන් පස්සේ හොඳ වතුර හිදිරක් බීලා හොඳ හුස්ම දෙතුන් පාරක් අරන් මගේ හුස්ම ගැනීම අභ්‍යාස ටිකක් හරි කරලා ඊළඟට හිතන්න. ආදරණීය ප්‍රේමණීය දිවිමය ශක්තිය මාවටයි. හැම තැනම බලවන්තෝ ක්‍රියාත්මක වෙනවා. ඒ ඥානවන්තයි, ප්‍රේමණීයයි, බලවන්තයි. මම ඔබෙන් තරමක් දුරට හෝ පහුගිය කාලේ ඉවත් වුණා. ඒ නිසයි මට කරදර. ඔබේ සම්බන්ධතාවයේ දුර්වල වුණා. ඒ නිසයි මට මේ කරදර. දැන් මම ආයේ තේරුම් ගත්තා. ඔබ කවදාවත් මාව අතහැරලා ගියේ නෑ. ඔබ එදා වගේම ප්‍රේමණීයව මහවට ඉන්නවා. එහෙම ඉන්නවනේ සමාජේ. එයා හරි ප්‍රේමණීයයි, එයා හරි කරුණාවන්තයි, මාව අතහැරලා ගියේම නෑ. මාත් එක්කම හිටියා කියන අය තුල තියෙන දිව්‍යත්වයයි. දැන් ඔබට වැටහෙනවා ඇති. ඔබ මෙන්න මේ දිව්‍යත්වය ගැන මෙනෙහි කරන්න. මගේ සියලු අවශ්‍යතාවයන් දිව්‍යත්ව විසින් සැපේනවා. මගේ සියලු රෝග දිව්‍යත්ව විසින් නිරෝගී කරනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය සියලු ඖෂධවලට වඩා වැඩියෙන් බලවත් තියෙන්නේ අසීමිත ප්‍රේමණීය විශ්වය තුලයි. මම නැවත ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්නවා මේ මොහොතේ ඉඳලා. විශ්වයත්, විශ්වයේ ප්‍රේමණීය දිව්‍යත්වයත් මාත් මින් පස්සේ දෙකක් නොවේ එකක්මයි. එකක්මයි. ඒ තුලින් මගේ සියලු සාර්ථකත්වයේ නිරෝගී බව සැලසෙනවා. ඒකාන්තයි. මගේ නිවසේ දිව්‍යමය ආලෝකයෙන් බැබලෙනවාද සිට ඒ පිරිසුදු මන් තියලා තියෙනවා. ප්‍රීතිමත් සාමකාමීව තියලා තියෙනවා. අද ඉඳලා මම මේ නිවසේ කිසිම රණ්ඩුවක් ඇතිවන්න තියන්නේ නැහැ. අපි සියලු දෙනාම කරුණාවන්ත අයයි, ප්‍රේමණීයයි. මම මේ පාඩම කියලා දෙනවා අනිත් අයට. අපි හරි සාමයෙන්
අවදිලා සාමයෙන් නින්දට යන අයයි. මගේ නිවස ඉතාම පිරිසුදුයි. විශ්වය අසීමිත ශක්තියට භෞතිකව ආකර්ෂණය වෙන්ට අවශ්‍ය ජල භාජන හතරක් මගේ නිවසේ හතර කොනේම තියෙනවා. එළියේ ඒ තුළින් විශ්වය අසීමිත ශක්තිය මගේ නිවස තුළට කැඳවනවා, ආකර්ෂණය වෙනවා. ඒ විතරක් නෙවෙයි, විශ්වයේ අපූර්ව නිර්මාණයක් වන කුරුල්ලන්, ලේනුන් වගේ සතුන් ඒ ජලයේ ප්‍රයෝජනයට අරගෙන ඔවුන්ගේ හදවතේ කෘතඥතා පූර්වක භාවයෙහිවත් සතුන්ගේ ආශිර්වාදය අපිට තිළිණ කරනවා. ඔවුන් නොසිතා උන් තුළින් එක සිද්ධ වෙනවා. මහා උදේ නැගිටලා ගස්වැල්වලට වතුර දානවා. එහි ආරක්ෂාව ආශිර්වාදය මට ලැබෙනවා. ඒවට ඉතාම සියුම් චිත්තයක් තියෙන විත්තිය මා දන්නවා. අසීමිත දිව්‍යමය විශ්වය ඔබේ දිව්‍යමය ස්වභාවයෙන් නැවත මාව සම්බන්ධ කරගන්න. මින් පසු මගේ ශක්තිය හීන වෙන්නේ නෑ. ඕනෑම දෙයකට මූණක දෙන්න අවශ්‍ය ශක්තිය දැන් මා තුළ තියෙනවා. නොකැඩෙන නොසැලෙන ප්‍රේමයත් ප්‍රීතියත් අද සිට යළිත් මාව පුරවනවා. ප්‍රේමණීය විශ්වය ඔබට ඉතාම ස්තුතියි. උදේට විශ්වය සමග මේ සම්බන්ධතාවය ඇති කරගන්න, එහි තියෙන දිව්‍යමය භාවය සමග සම්බන්ධතාවය ඇති කරගන්න. මේ ආකාරයෙන් දැහැත් ඉහළට ඔසවලා මගේ දැහැත් ඔස්සේ, මගේ හිස් මුදුන ඔස්සේ, මගේ හෘදය, තවත් විදිහකින් කියනවා නම් මගේ චක්‍රයන්, ඔබට එහෙමත් කියන්න පුළුවන් ඔබ විශ්වාස කරනවා නම් ඔස්සේ ඔබ මාව යළිත් සම්බන්ධ කරගන්නවා. ඒ තුළින් යළිත් ජීව ප්‍රාණ ශක්තිය මා පිරෙනවා. මට දැනෙනවා මං ඔබ සමගමයි. යළිත් මම ඔබ සමග තියෙන මේ දිව්‍යමය සම්බන්ධය නැති කරගන්නේ නැහැ. අවසානයේ නිර්වාණයට පත්වීම විදිහට මා ඔබේ තුරුලට මෙනවා. ඔබ සමගම එකක් බවට පත්වෙනවා. මේ අසීමිත ශක්තිය මා තුළ තියෙනවා. මෙතැන් පටන් කිසි දවසක මට අගිහිඟයක් වෙන්නේ නැහැ. රෝගයක් එන්නේ නැහැ. ආවත් ඒක සුවපත් වෙනවා. දුකක් භීතියක් එන්නේ නැහැ. මම බලවන්තයාගේ අතින් අල්ලගෙන ඉන්න කෙනෙක්. ඒ ආරක්ෂාව මටත් මගේ නිවසරත් අන්‍යයන් සියලු දෙනාටත් තියෙනවා. මම දැන් බලවන්ත දිව්‍යමය ආරක්ෂාව අතින් අල්ලාගත් බලවන්ත කෙනෙක්. තෙරුවන් සරණයි. දේපිහිටයි. විශ්වපියස. Thank you.